තපෝච බ්‍රහ්ම චරියංච අරිය සච්චාන දස්සනං නිබ්බාන සච්චි කිරයාච ඒතන් මංගල මුත්ත මං සද්ධර්මශරාවක පාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී පිනතන ධර්මදේශනාවේ මාතෘුකාව හැටියට යොදාගත්ත ගාතාරත්නය. අපි මොහතකට කලින් සෙහෙපත් කළා. මෙසියලු දෙනාටම හොඳට මතක තියෙන ගාතාරත්නයක් කියලා මම හිතනවා. මොකද මේ බෞද්ධයෙක් විසින් නිතර නිතර පරිහරණය කරන ත්‍රතුනක්තියවා. මහා මංගල සූත්‍රයයි රතන සූත්‍රයයි කරණය මත්ත සූත්‍රයයි. අපි සඳහන්කරපු ගාතාරත්නය අන්තර්ගත වෙන්නේ මහා මංගල සූත්‍රයට. මහා මංගල සූත්‍රයේ නමවෙනි ගාථාව. මංගල කාරණා ලෝකයටට ගැනහැර දක්වොපු අපූරු සූත්‍ර දේශනාව. මේ ගාතාරත්නය ඇතුළේ මංගල කාරණා හතරක්තියනවා. එ තමයි තපෝච බ්‍රහ්මචරියංච සඳහන් කරපු තැන තපෝච කියලකි වෙ තපස. බ්‍රහ්මචරියංච කියය මෛ්‍යන සේවනයෙන් වැලකීම කියන බ්‍රහ්මචරියාව. අරිය සච්ඡාන දුක්ක සමුදය නිරෝධ මාර්ය. චතුරාරි සත්‍ය ධර්මය දැකීම අවබෝධ කර ගැනීම. එළඟට සඳහන් කලාා නිබ්බාන සච්චි කිරියාච. අරිහත් පල සංඛ්‍යාත නිර්වාණය ශාක්ෂාත් කර ගැනීම. ඒතම් මංගල මුත්තමං උතුම් වූ මංගල කාරණා වංය කියල දේශනා කළා. එතකොට කාරණා හතරක් තියනවා කියල සඳහන් කළා තපසයි බ්‍රහ්මචරියාවයි ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි උතුම් වූ අරහත් පල සංඛ්‍යාත නිර්වාණය ශාක්ෂාත් කර ගැනීමයි, කියන කාරණා හතර තමයි මේ ගාතාරත්නය තුළ මංගල කාරණා හැටියට පැහැදිලි කරන්නේ. පෙනතුන මේ එක එක කාරණාවක් සාකච්ඡා කරන්න ගියොත් අවිල තියෙන කෙටි කාලසීමාව තුළ අපිට එකක්වත් ටිකක් සම්පූර්ණ කරලා සාකච්ඡා කරන්න කාලවේලා මති වෙනවා. ගේ නිසා මංගල කාරණා හතර සෙහිපත් කරලා අපිමයින් දෙවනි කාරණාව ටිකක් සාකච්ඡා කරමු දෙවනි කාරණාව තමයි බ්‍රහ්ම චරියාව කර සඳහන් කළේ. එතකන මේ බ්‍රහ්මචරිියාව කියන කාරාව අප බුදුරජාණන් වහස පැහැදිලි කරන තැන. භාගිතන් වහන්ස සෙහිපත් කළේ බුදුරජාණන් වහන්සේලා විසින් වදාළ උතුම්ම ව දර්මයෙහි. බ්‍රහ්මචරියාව කියන කාරණාවට මේ වචනයට අර්ථ ගොඩක් තියෙනවා. එන් සමහර අර්ථයන්තුළ දානය මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අදී අර්ථරාශියක් මේ බ්‍රහ්ම චරියාව කියන කරණාවෙන් හඟවනව කියෙන සඳහන් කරනවා. නමුත් මේ මංගල ධර්ම විස්තරයේදී ්‍රහ්මචරියාව කියල සාකච්ඡා කරල තියෙන්නේ ඒ කරුණු පිළිබඳව නෙමෙයි එනම් මොනකාරණාව ද එතනදදි සාකච්ඡා කරන්නේ කිය පැදිලි කරනවා මේ මෛතුනයෙන් වැලකීම එහෙම නැත්තං මහනදම් පිරීම. කියන අර්ථ දෙක මෙදැන බ්‍රහ්මචරියාව කියලා හඳු වනවා. ඒ බ්‍රහ්මචරියාව ගැනයි මේ මංගල කාරණාව තුළ සාකච්ඡා කරල තියන්නේ. එමන මේ මෛතුන සේවනය ඒවත් අබ්‍රහ්ම චරිියාව මේ ලෝකෙ බොහෝ දෙනා බොහොම සුවයා හරි සැපය උතුම් පහස එහෙම කියල කල්පනා කරන දෙයක් ඒ පංච කාමයට ඇ බැහිවෙච්ච පංචකාමයටම ලොල් වෙච්චායගේ සිතුවෙල්ල කෙතන තියන ඒක ලෝක තියෙන උතුම්ම සැපෑන්ගෙන් එකක් කියන කල්පනා ත් භා්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් කීකරවෙච්ච ශ්‍රාවක බුද්ධාදී මහෝත්තමයණන් වහන්සේල ඉතා හීන වූ ධර්මයක් කැටියට තමයි මෙ මෛතුන්න ධර්මය හඳුන්වලා තියෙන්න නමුත් මේ කාරණාව පැහැදිලි කරනකොට භාගිතුන් වහසේ නොෙක් ආකාරයෙන් ඒ සඳහා කරුණුකාරණා දක්කොලා තියෙන. හීනවූ ග්‍රාමිය වූ ධර්මයක් ඇටිට සඳහන් කළා. එනිසා භික්ෂූන් වහන්සේ ට මේ කාරණාව රිජෝම බුදුරජාණන් වහසේ තහනම්ම කළ භික්ෂුවක් භික්ෂුත්වයෙන් පරදින විශේෂ කාරණා හතරක් භාගිතුන් වහසේ පැහැදිලි කරනවා ඒ කරුණුවලට කියන්නේ සතර පාරාජිකා කියලා පාරාජිකා වනා කියල කියන්නේ ඒ ජීවිතෙන් පැරදුනා කියන අර්ථය තවත් පැරදිච්ච කෙනෙකුට ආපහු වැරදිහදාගෙන දිනඇන්ඩ පුළුවන් වැටිච්ච කෙනකුට ආපහු නැගිට ඉ්ඩ පුළුවන් ඇැ මේ භික්‍ෂුත්තයෙන් වැටිච්ච කෙනෙකුට ආපහු එතෙන්ට එන්ඩ පුළුවන්කමක් එතෙන්ට එන්ඩ පුළුවන්කමක් නෑ නැවත උපසම්පදාවකින් අදිසීල සංක්‍යාත තැනටේ ඇන්ඩ පුළුවන්කමක් නැතුූ යනවා ත් සාාසනයේ උතුම් නිර්වාණ දහතුව හොයා ගණඩ සිව්ුවනක් පිරිසටම පුළුහන් කියන භාගිතුන් හසේ ඉඩදීන තියෙනවා. මේ කාරණාව මෙහෙම පැහැදිලි කරනකොට යම් කෙනෙක් මෙයින් වැලකිලා ඉන්නවන. සදහටම දිවි හිමියෙන් මේ කාරණාවෙන් වැලකෙනවන. ඒ අයියට ලැබෙන ආනිසංස ගොඩක් පිළිබඳව ධර්මය සඳහන් කරලා තියෙනවා. මෛතුන සේවනයෙන් වැලකිිච්චායට ලැබෙන ආනිසංස ආන් එතන සඳහන් කරනවා එහෙම අය වයස්ගත වෙනතුරුම තරුණයන් සේ පෙනී හිටිනවා කියලා. වයිස බොහොම ගෙවිලා යනවා නමුත් තමන්ගේ තාරුුණ්‍යය ශරීරයේ වැහැරෙන ස්භාවේ වොහොම බොහොම අඩුයිඒ ආනිසංසය කැටිරි සඳහන් කරනවා. දීර්ග කාලයක් ඒ අගේ ආයුෂ පවතිනවා ඒවිතරක් නෙමෙයි ඉතා නිරෝගී පුද්ගලයන් බවට පත්වෙනවා. තවත්කාරණාවක් සඳහන් කරනවා බොහෝ කාලයක් තමන්ගේ ශරීරයේ හොඳින් ශක්තිමත්ව පෞවතිනව කියලා. ඊනකට සඳහන් කරනවා ලෝකයාට බොහෝම ප්‍රිය පුද්ගලයෝ බවට පත්වෙනවා. ආනුභාව ඇත්තූ පිනාගිය ඉන්ද්‍රියන් ඇත්තෝද මරණින් මතු ස්වර්ගනෝකයේ උපදින්නන්ද බවට පත්වෙනවා කියලා. ඒ මයිතුූනයෙන් වැලකීමේ ආනිසස්ස පැහැදිලි කරන තැනක දේශනා කරන කාරණාවක්. ඊලකට භාගිතුන් වහසේ ඒකාරණවා ආත් විස්තර කරනවා තවත් කෙනකුට දිවි හිමීම් බ්‍රහ්මචාරීවෙඩ බැරිවෙයි. නමුත් කෝමාර බ්‍රහ්මචරියාවෙන් හැම කෙනෙක්ම සංවර වීයුතුයි. කෝමාර බ්‍රහ්මචරියවෙහි ැමෙක්ම පහිටිය යුතුයි කියලා බාගිතුන් වහසේ ය කරණාවක් සඳහන් කරනවා. මොකත් දෙතකට මෙතන මේ කෝමාර බ්‍රහමචරියාව කියල කියන්නේ බ්‍රහ්මචරියාව සහ කෝමාර බ්‍රහමචරියාව කියන කාරණාවල් එතකොට දෙක හැම කෙනෙකට බ්‍රහමචරියාවෙන් යුක්ත පෙන්ඩ බැරිවෙයි නමුත් සියලු දෙනම කෝමාර් බ්‍රහ්මචරියාවෙන් යුක්ත විය යුතුයි කියලා සඳහන් කලා එතන කෝමාර බ්‍රහ්මචරියාව කියල කියන්නේ විවාහ වෙන්ඩ කලින් ගත කරන ජීවිතයේ තුළ. සියලු දෙනාම බ්‍රහ්මචරිය සීලයේ ආරක්ෂා කර ගතයුතුයි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂේම විවාහයට පෙන. ඒ කාරණාව ඉතාම ශ්‍රේෂ්ඨ කාරණාවක් හැටීට භාගිතුන හස දේශනා කළා ඒක සියලු දෙනාටම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියටත් සඳහන් කරලා තියෙනවා. යමෙකුට කෝමාර බ්‍රහ්මචරියාවෙන් යුක්ත වෙන්ඩ බැරි උනානං එට කලින් ජේවිතේ අබ්‍රහ්මචාරී වනානං ඒ අයට ඒ නිසා ලැබෙන තවත් අකුසලමූලයන් ඒමනත ලැබෙන අලාභයන් රාශියක් පිළිබඳව ආපහු ධර්මය සඳහන් කරනවා ආංගිතන සඳහන් කරනවා බාලකාලයෙහිම විෂම පැවතුම් ඇත්තැ වූ ස්ත්‍රී පුරුෂයන් අකාලයෙහි ජරාවට පත්වෙනවා. මදාවිෂයෙන් මිය යනවා සිහෙනුවන් අඩු පුද්ගලයෝ බවට පත්වෙනවා. අන්ද පුද්ගලයන් බවට පත්වෙනවා. කොර වූ පුද්ගලයන් බවට පරංගී ලාදුරු ෂයරෝගයවාගේ රෝගයන්ට ගොදුරුවෙන පුද්ගලයෝ බවට පත්වෙනවා. ආගේ නිසා යහපත් ජීවිතයක් ගත කිරීමට යම් කෙනෙක් කැමැත්තක් දක්කනවනං ඔහු තුළ විශේෂයෙන් කෝමාර බ්‍රහ්ම චරියාව සුරක්ෂිත විය යුතුයි කියන කාරණාව ධර්මය අවධාරණය කරලා තියෙනවා. මේ මේ කාරණා මේ විදියට සඳහන් කරලා ලෝකයට ඒ පිළිබඳව හොඳ පණි විඩයක් දෙන්න. වටිනා කාරණාවක් අන්තර්ගත කරපු ජාතක කතාවක් තියෙනවා අපි භාග්‍යතුන් වහන්සේගේ බෝධි සත්ව කාලයේම ජාතක කතාව හඳුන් වෙලා තියෙන්නේ උදය බද්ධ ජාතකය කියලා. දඹදිව කසී රට පපදිච්ච කෙනෙක් තමයි උදේ බද්ධ කියෙන කුමාරය කසී රජ්ජිරුවන්ගේ එකම පුතා. බොහෝම ලස්සන ශරීරයක් තිබිච්ච කෙනෙක්. හොඳ ආරෝහ පරිනාහා සම්පන්න සම්පූර්ණ වූ දේහයක් තිබච්ච කෙනෙ. නමුත් පුතා නිසි වයසත එනකොට තාතා පුතාර් යෝජනාවක් කළ. පුතේ දැන් ඔබ රාජ්‍ය භාරගණඩ සුදුසු වයස ඉන්න කෙනෙ මතකතියා ගන්ඩුවන මේ කාල මිනිස්සුන්ගේ ආවෂ්‍ය බොහොම දිීග කාලයක්. ඒකාල සාමාන්‍යෙන් මිනිස්සුන්ගේ ආවශවුරුදු දහදාහක් විතරේ එතන දීර්ගාවෂය පුතා සඳහන් කරනවා මට ඒ රාජ්‍යයෙන් කමක් නෑ මට රජකම එපාම රජකවට කැමතිනෑ හේතුව මොකක්ද හේතුව තමයි රජවෙන්ඩනං විවාහ වෙන්ඩම වෙනවා ඒනිසා තමයි මෙයා විවාහයට හරීම කමැති ඒක තමයි කියන්නේ මටයි රජකමින් කමක් නෑ කියලා. නමුත් රජරුවත් රජබිෂවත් නිතර නිතර පුතාට ඇවැටිලි කළා දෙමව්පියන්ගේ වච්චනයට දිගින් දිට ටකීකරුවෙන්ටත් අකීකරුවෙන්ටත් බෑ. එනිසා මේ කුමාරයට ඕන වනා කොහොමරි මේකෙෙන්මෑ ගෑරගණට. උපායක් පාවිච්චි කරනවා කියල හිතලා ්‍රරංකරුවක් හොයාගෙන ගිහිල්ල එයාට රත්තර දීල කිව්වා මේකන් ලස්සන කාන්තාරූපයක් හදන්න කියලා. කාන්තාරූපයේ වැඩ ඉවර කලාට පස්සේ ඒක දෙමවුපියන්ට ගෙනල්ලදී ල කිව්වා මම විවාහත් වෙන්නම්. මං රජකමත් බාරගන්න. හැබැයි මටයික පුොරුන්දුවක් පෙන්දුවුනේ. අර රංරුව පෙන්නලා කියනවා මෙන්න මේවාගේ ලස්සන තරුණයක් මට හොවෙල දෙන්ඩුවුන. එහෙමොනුත් විතරයි විවාහවෙෙන්. රජර මුළු රාජ්‍යපුරාම හිව්වා රන්රු ආරගෙන ඇවිදඇවිද හැමතැනම හොේවා ඒවාගේ ලස්සන තරුණිය. එහෙම කෙනෙක් කම්බුණේම නෑ රජජරු ආපහු මාලිගාවටආවා. රජ්ජුරුවන්ටම දාව අන්තක්පුර ඉස්ත්‍රියකට ඉපදිච්ච තරුණයක් හිටියා. ඇය හොඳට සරසලා රන්රූගාවතිය හම ඇ රන්රුවට වඩ ලස්සනැයි කෙ තුලා ආංීට පස්සෙ පුතාට කිව්වා ගැලපෙන කෙනෙක්හම්බුනා එහනක් දැන් පොරුන්දුව විෂ්ට කරමු කියලා. දෙන්නම අකමැති විවාහ වෙන්ට. ඇයත් අකමැති මොහුත් අකමැති. දෙන්නගේ මකමැත්තෙෙන් නමුත් පොරන්දුව විෂ් කරන්න ඕන නිසා විවාහවුනා ඒගොල්ල සහෝදර ප්‍රමේෙන් යුක්තව එතැ නිඉදර ජීවිතය ගත කළා සඳහන් කරන ඔවුනන් රාජිකව ඕවනුවුන්ගේ මූුණ දිහත් මුළ ජීවිතකාලම බැලුවේ. එකට දැන් අපයට මතකයි මයිතූනයෙන් වැලකීමේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද ස්වර්ගගාමී වෙලා ඉපතිෙන. මෙහෙම කාලයක් ජීවත් වුණා උදය කුමාරයා අවුරදු හත්සීයක් රජකන් කෙරුවා. මේ දෙන්න අතර සාකච්ඡාවක් තිබුණා අපි දෙන්නගෙන් කවද ඉස්සරල මැරෙන්නේ. මැරිච්ච කෙනා ඉපදිච්ච තැන අනික් කෙනට කියදරුවේ. ර ස්ර්ගෙහි පදනවා කියන කාරනාවේ එහෙමෝ පිහිටලයි පිහිටල ඉන්නේ. එ ඉස්සල්ලම මැරෙන්නේ උදේ රජ්ජිරෝමයි. රජරෝ ෙහිල්ල තෞතිසාව උපදිනව සක්‍ර දේවේන්ද්‍ර වෙලා තෞතිසාාව අවෂහඟක් දිගයින්නේ අපේ අවුරුදු සීත් තෞතිසාාවට එක දවසයි. එතකොට රජ්ජරුවන්ට පොරොන්දුව මතක් වෙන්නේ දවස් හතක් ගියාට පස්සේ. දිය ලෝක දව සතක්ගගේ හමතමයි පොරොන්දදු මතත්ක්කෙන්න එදකට මනස්සවලෝකෙ කොච්චර කල්ග හිල්ලද මනුස්සලෝකය අවුරුදු හත් සීය ගෙවිලා. දැ බද්්‍රා කුමාරි තමයි රැජින මේ රාජ්‍ය පුදු මාරක්ෂා සහිතයි දයාගල්තියනු මඩාගල්තියනෝ විශාල ප්‍රාකාරතියනවා යෝධ බටියෝ දස්ගානක් මුරකාවල් තියාගෙන ඉන්නවා දොරකවුලු ඇහවට පස්සේ සතේකුට වත්ී රාජයට ඇතුල්ලෙන්ඩ ඇතුල්වඩ බැහැ එත් තරම්ම ආරක්ෂාවක් තියෙනවා ඒ ආරක්ෂාවෙන් යුක්ත රාජ්‍යයේ අන්තස්පුරේ ඊටත් වඩා ආරක්ෂාකාරී මකත් ධන්තපුරේ කියල කියන්නේ මේ අන්තස්පුරේ කියන වචනය ගැන හොගක් දෙනකුට තියනෙ වැරදි අවබෝධයක් අන්තපුරේ කල කියන්නේ ඇතුල් නුවර කියන එකයි ඒකට යන්තක්පුරේ කියන්නේ. බොහෝ දෙනා සඳහන් කරන්නේ රජ්ජුරුවන්ගේ රජරන්ට බාරියාව ගොඩක් ඉන්නවා ඒ භාරියාවන් ඉන්න ප්‍රදේශයේ තමයි අන්තක්පුරේ කියලා එකන මේ ඒහ මාර්තයක් නෑ දෙ අන්තක්පුරේ කියලකෙනන තුල්නුවර එහි තමයි ප්‍රභුවරු ඉන්නේ රජ්ජරුව ඉන්නේ අගබිසව ඉන්නේ ඇමතිවරු ඉන්නේ ප්‍රදාන ල්ලදහරින් ඉන්නේ සේනාපතිවරු ඉන්නේ හ ටුවරු න්වන්නන් සමහර සිටුවරු හිටේ ඇතුනුවර රජ්ජිරුවන්ගේ ඥාතියන් ඉන්නේ විශේෂිත වූ පිරිසක් ජීවත්වෙන ප්‍රදේශයටයි අන්තක්පුරය කියලා කියන්නේ ට ආං ඒ ප්‍රදේශය අධආරක්ෂිත කලාපයක් වගේ බොහොම සුරක්ෂිතයි ඉද දවස් හතකට පස්සෙන්නේ උදේ රජරුවන්ට මතක් වුණේ තමන්ගේ පොරුන්දුව විෂ්ට කරට දනිසා රජජුරු එක දවස ොඳදුව විෂ් කරල යන් හිතාගන බද්රා කුමාරි මොුණග හෙන්ඩේනවා. එන්නේ හැන්දෑ වෙරෑ වෙලා කෙලිම්ම රැජිනගේ කාමරයට මයි එන්නේ. තට්ටු හතක් තියෙන මාලිගාවේ උඩම තට්ටුවේ තමයි ඇගේ සිරීහන තිබුණේ. එතිෙන් ටැවිල්ලා ඇයට කතා කළා. එ වෙනකොට ඇය නිදී තාමරින්ද ගිහිල්ල නෑ නොවත් මේ දෙවියෙක්නෙ බැලුව අය මොනවද කල්පනා කරන්නේ. ඇමොනෝද කරන්න බද්රාකුමාරි යහන් ගත වෙලා ඉන්නවා. ඇය තමන් අද දවසේ කටයුතු කරනකොට. තමන්ගේ සීලේයට කොතන හරි හානියක් වුණාද කියන කාරණාව මෙනෙහි කර කරා යහනි සත පිලා ඉන්නවා. සිල් ආවර්ජනය කරනවා. ඒවෙලා පෙනීහිටල කතා කිරවා. කතා කර මහනව මෙ තරං ආරක්ෂාවක් තියෙන මෙසුරන්ධන පුරෝරයට ඇතුල්වෙලා. බයක් හැකක් නැතුව දහස් ගන යෝධ බටයන්ගෙන් රැකිලා ආරක්ෂා වෙලා මගේ සිරියහනටම එන්ඩ තරං ශක්තියක් තිබි චොබ කවුද කියලා ටවසිගනවා ඒක මටේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි මමෙක් තර දෙවී එහින්ද මෙතන්ටයනවා කියෙනෙක් මට බාධාවක් නෑ. කරුණුකාරණ සඳහන් කරල කියනවා ඔබ බොහෝම ලස්සනයි එරූපයේ වර්ණ කරට පුළහන් තරංගුපරිමේ වර්ණනා කළා. වරනා කරලා කියනවා ඒරූපයේ දවසින් දවස නිකම් විය කෙනවා. ඔබතාම බොහෝම තරුණයි. එනිසා අද මට ඔබත් එක්ක සැත පෙන්ඩිටදේන්ට. මං හැබැයි ඒකට තෑගි දෙනවා. මුණද ගෙනල්ල තිබ තෑගි රත්තරං කාසිපුරුවපු රම්බඳනා. ඒකට තෑග තමයි රංකාසිිපුරුවපු රම්බඳුන්න. දේවිය කියනවා මගේ ජීවිතයේ පලවෙෙනියත් අන්තිමයත් මග රජජිරුව විතරයි. වෙන කිසි කෙනෙක් ගැන එදා හිතවෙත් නෑ අද හිතන්නෙත් නෑ. දෙවිය ඊට වඩා කතා කරන්න ගියත් නෑ අතුරු දහංගුණා. හැවයි පහුවදත් එෙනවා. පහෝද එන්න රිදී භාජනයක රංකාසිදාගෙන. එදත් අරයෝජනාවම කරනවා. එදා බද්‍රාකු මාරි කල්පනා කලා මෙයත් එක තවත් වචන කතා කරන්න ගියත් මෙයා ආය ආයේනවා. එම තනොත් එ එකම දෙව ආාපහොතුර දහන්නුවා. තුංගනි දවසෙත්තාව එදා ආවේ යකඩ භාජනයක රංකාසි දර්ගෙන. තැන් අපේයට තේරුුණාද වෙනස පළවෙනි දවසේ රම්භාජනය දෙවැනි දවස රිදී භාජනයක රංකාසි. තුන්ගනි දවසේ යකඩ භාජනයක රංකාසි. හැබැ තුන්වෙනි දවසේ බදරට හිනාගියා. හිනාගේ හම දෙව යාහනු ඇයි හිනා වෙන්න කියලා. ඉඩසිකවා ඔඹ දෙවියෙක් කියලා මට කිව්වා පලවෙනි දවස. දෙවිය වුනත් උඹ මහ මෝඩේ ඇයි ඒ කෙල්ලහුවා. මනුස්ස ලෝක ස්ත්‍රියයක් සතුටු කරන්න ඔහොම බෑ කාටව. ඔබේ බලාපොරොත්තුව පලවිනි දවසේ ෂට වනේ නැත්තං දෙවනි දවසේ ඔබ ආයාචනා කරන විදිහත් ඔ බාරගෙන එ තෑගගත් පලවිනි ද තෑගට වඩලුගක් වටින එකක් වෙන්ටුවු. දෙවනි දවසත් අක මැති උනානං තුන් එනි දවස ගේනැතය ගරටත් වඩා වටින එකක් වඩෝනයගේ හිත දිනාගන්ට. එක තමයි මනුස්සලෝෙ හැටි නමුත් ඔම පලවිනි දවසතෑයක හුඟාක් වටිනවා. දෙවනි දවසතයගේ වටිනාකම ටිකක් අඩුයි. මොද රිදී භාජනයක් න තුන්ගනි දවසට එන කොට කාසියියක්කොම රංකාසි තමයි නමුත් භාජනී තමයි වෙනස් චලාතියෙන්නේ භාජනී අකඩ ගේ ඉහිද කොම හරි මෝඩයි. ආගේ වෙලාේ දෙවිය කතා කරලා කියනවා මට හිතෙනෑ මං මෝඩයි කියලා. මනුස්සලෝක මිනිස්සුන්ගේ ආෂ්‍ය පිරිහෙන කොයි වගේද හරියට පෙරහංකඩේකට වතුරවක් කරහම ඒ පෙරහංකඩේ වතුරු බින්දුුවක්වොත් හැඳෙන් නැතුව ඔක්කොම පහලට බැහැලයනවා වගේ මනුස්සලෝකෙ මිනිස්සුන්ගේ ආවෂයත් බොහොම වේගෙන් පිරිහෙනවා. අද හිටපු කෙන නෙමෙයි හෙට ඉන්නේ. හෙට ඉන්න කෙන නෙමේ යනිද්දඉන්නේ. හැම ඉන්ද්‍රියකින්ම හැම පැත්තේ මේ මනුසය පිරිහිලා. රූප සෝභාාවෙන් එන්ඩන්ඩ අඩු වෙලා ජරාජීරණ තත්වයට පත්වෙනවා. එතකොට හනම් මත් පෙරේදායනකොට ඔබේ තිබිච ලස්සන ඊයේනකොට තිබුණ නෑ එක මං හොඳටම දන්නවා. ඊයේනකොට තිබන ලක්සන අදේනකොට අදේනකොට නෑහ. එතකොට ඔබ දවසි ද දවසින්දවස පරිහානියට පත්වෙලා. ගේ තෑගගත් ආං ඒ විදිහටම දවසිින් දවස දවසිින් දවස පිරිහුණා ඔබ පිරිහෙන කොට මංමුකරද මගේ තෑග දියුණු කරන්නේ ඒකයි ම මෙහෙම කරලා තියෙන්නේ මේ කරුණුකාරණා මේ විදිහයට සඳහන් කළා සඳහන් කරලා තවත් කරුණු බොහෝමයක් ඇයට පැහැදිලි කරල දුන්නා ඇය අහනවා මනුස්ස ලෝකට ඔය තරන් නිග්‍රහ කරන ඔබ දෙවියක් කියලා කිව්වා කට විිය ෝකඉන්න ටියගේ ෞෂ දවසින් දවස පිහිහේ නද ෙලවා. ආංිවෙල සඳහන්කරනවා නෑ. මනුස්සලෝක කට්ියගේ ආවෂ දවසිින් දවස පිරිහෙනවා. ඒ පිරිහෙන්ඩ පිරිහෙන්න්ඩ වටේට ඉන්න පිරිසත් ටික ටික ටිකටික උන්ගෙන් ඇත්ෙන්ට පටන්ගන්නවා. හොයාගත්ත දන සම්පත් ප්‍රමාණයක් තියෙනවනං ඒකත් දවසි ද දවසිින් දවස අඩුවෙන්ටන්ගන්න මොක දඒකට ආ ඒකතු කරන්න බැරුවයෙනවන්නේ. ් ලෙඩ වෙලා අයස් ගත වෙනකොට අර දනස්කන්දයට එකතු කරන්න බෑ. තියනෙක විය දැන් වෙනවා විතරයි වෙන්නේ. ඔයා ගත්ත ධනයත් ඉවර වෙනවා වටට ඉන්න කට්ටිය සලකපු කට්ටිය බලාපු කට්ටිය ඒ කට්ටිය ඇට්ටිකටිකාපෙන් ඇත්වෙලා යනවා අන්තිමටයා අන්තාසරණ තත්ත්යකට පත්වෙනවා කිසිම පිරිවරක් නැතුව යනවා. දෙවිය ලෝකයහිෙම නෙමෙයි. යම් දෙවිය ගොඩා ලස්සනයින්නන්න. යන් දෙවියෙක් ගව පරිවාර පිරිස විශාල වසයෙන් ඉන්නවනං ආං එයා හුඟක් පරණ දෙවියෙක්. එ දෙවිය හරි පරණ කෙනෙ. එ දෙවිය ගොඩක් වයිස ගියපු කෙනෙ. මනුස් සොලෝකතියන්නේගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්. දෙවියෝ වයිස යන්ඩ න්ඩ ලස්සන වෙනවා මනුස්යෝ වයිස ඇන්ඩ ඇන්ඩ ජරාජීරණ වෙනවා. මෙම වෙනස පෙන්නල දෙනවා. ඊටම සයහනවා. මේ තරන් මට කරු පැදිලි කරලා දුන්නා. ම තව නො උොඹම කියන්නේ කියලා. දැමට ගොඩක් වැටහුුණා ආංේ වෙලාව සඳහන් කලාා ඔබ බොහොම වටින කෙනෙක්. ඔබ හරි ශ්‍රේෂ්ට කෙනෙක් බොහතුම් සේලයක් ආරක්ෂා කරන කෙනෙක්. මං මේ විදිහ යෝජනා කරලත් ඔබ මගේ යෝජනාවට කැමැති වඋනේම නෑ ඔබ හරි ස්්‍රේෂ්ටයි එවතුම් බ්‍රහ්ම චරියාව බොහොඳට ආරක්ෂා කරනවා. ඒවෙලාඇව සඳහන් කලාා තවත් තවත් ඒ බ්‍රහ්ම චරියාව මාරක්ෂ කරගන්ට. හ වහා ජීවිතය කුසලයෙන් පෝෂණය කරට. දුගතියක යන්නෙපා කවදාවත්. සුගතිගාමී වෙන විදිහටම පාරහදාගන්ට. මම ඔබ හොයාගෙනාවේ ඔබත් එක්ක කාමාස්වාදයෙන් සැනසන්ඩ නිිමෙයි. මංගඹ හොයාගෙනාවේ, ඔඹට මේ අවවාදය කරල ඇට. ඉටවසේ අහනුව මට අම්ම කෙනෙක්වාගේ. මට තාත්ත කෙනෙක්වාගේ මේවාගේ අවවාද කරන ඔබ හැබෑවටම කෞුද කියලා. ආගීවෙලෑ සඳහන් කලා. බද්‍රා මම වෙන කවුරුවත් නෙමයි. මං ඔබේ ස්වාමි පුරුෂය මයි. මං එදා උදේ රජ්ජරුවමයි. මතක දෙදා පොරොන්දුවක් වුණා දෙන්නගෙන් කෞුද ඉස්සරල මැරෙන්නේ. මැරුණ කෙනා ඉපදිච්ච තැන අනික් කෙනාට ඇවිල්ල කියනවා. ආනගේ පොරුන්දු විෂ්ඨ කරල යන්ඩයි යාවේ මග පොරුන්දුව දැන් සම්පූර්ණයි. එහනම් මම යනව කියලා පිටත්වෙෙන්ල ඇස්ටේනවා. ඒවෙල ඇ කතා කරලා කියන අනි ස්වාීනිි. එදා වෙච්ච පොදුව හරියට විෂ්ිරන්න ඔබවග බලාගත්තා. ඔබ ඉන්න කොහෙද. මම ඉන්න තවතිසාවි රජ වෙලා ස්වාමීන්නේ මගේ ඒකම පැතුමත් ඔබමයි. මටත් ඔබලඟට එන්ඩ පාර කියල යන්ට කියලා. ආංෙ වෙලය සඳහන් කලා බද්‍ර බොහෝම ශ්‍රෂ්ටශ. බද්‍ර ඔබ දස කුසල ධර්මයයක් හැමවෙලා ආරක්ෂා කරගඩ ඕනෑ. දසාකු සැලයන්ගෙන්. දසුසල් මාරක්ෂා කරට එතකොට මොනවාද මේ දසකුසල් කියලා කිවී මේතුකට බද්රට විතර කම්බෙන අවවාදයක්ද මේ අපි ඔක්කොට මහම්බවන අවවාදයක් මොනවාදී දසුසල් කයන් කරන වැරදිතුනක් තියෙනවා ප්‍රාණගාතය අදත්තාධානයේ කාම විත්‍යාචාරය කියලා ඒවෙවෙන් හිතින් කරන වැරදිතුනක් තියනවා අභිද්‍යා ව්‍යාද මිත්‍ය දෘෂ්ටි කියලා. අයිංව්ඩ වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා බොරු කියනවා කේලන් කියනවා පරුසවචන කියනවා හිස් වචන කියනවා ඒ හතරන්නුත් අයින්ගෙන්ඩ එතකොට කාරණා දහයක් එතන කිව්වා. මෙවට කියනවා දසකුසල් කියලා. යමෙක් මෙවගේ යෙදෙනවනම් ඒ පුද්ගලෑ රැස් කරන්නේ දසාකුසල්. යමෙක් දසකුසල් රැස් කරගන්නවා නම් එය හැම වෙලාවෙම නිරේ පැත්තට දොරෑඇරගෙන ඉන්න කෙනෙක්. යමෙක් දසකුසලයන්ගෙන් වැලකෙනවනන් ය සුගතියට පාරහදා ගත්ත කෙනෙක්. ඒ නිසා බද්‍රට අව්වාධ කරනවා හැම වෙලාම දසකුසලයෙන් පෝසත්වයෙන්ට. ප්‍රවෘරජිතෙක් වගේ උතුම් ව බ්‍රහම චරියාව ජීවිතයේ පුරාමආරක්ෂා කරගණ්ඩ කියලා. මේ විදියට බදරට බොහෝ කරුණුකාරණා පැදිලි කළා. බද්‍ර බොහෝම සතුට පත්වනා බදට සඳහන් කරනවා. බද්‍රා මුස්සයහැගි කයේ දෙතිස් කුණපොකොට්ටාශයකින් යුක්තයි. ඕක හැම පැත්තෙෙන්ම කොයි පැත්තෙන් බැලුවවත් පිළිකුල් සාගතයි. පිරිසිදු බව වටින දෙයක් ඔය මනුස්ස ජීවිතී තුළ ඇත්තම නෑ. එක් හය ජීවත්වෙන තුරු පවත්වඩ අපි මොනමොනෝ හරි කර්ුවනෑ හැබැයි ඔය කය පව්වා කරයක් මිනිස්සුන්ගේ ආත්මය කියල කියන්නේ අක්කුසලයෙන්ම ජීවිතය පුරෝණ ආත්මය. ප්‍රඥ්ඥාවන්තයූ ඒ අකුසලයෙන් පිරෙන ආත්මය අකුසල්ලොලින් ආරක්ෂා කරලා කුසල් පුරෝණ පැත්තර හරෝනවා. ආන්ගේ නිසා බදරා ප්‍රඥාවන්තව ඉන්ට. මිනිස්සුන්ගේ ආත්මය නිරේ පැත්තට දොරාරිනව හැමවෙලා එම. මිනිසුන්ගේ ආත්මය ඒ මිනිසාටම හතුරු වෙනවා. මේලෝක කොයිතරන් හතුරුවෝ මිනිසුන්ට ඉන්ඩ පුළුවන්ද ඒ හැම හතුරෙකුටම වඩා හරි භයානකයි තමන්ගේ යාත්මේ තමන්ට හතුරුුණො. ඇයිහෙම කිව්ේ. මේ ලෝකේ ඉන්න හැම හතුරෙකුටම තමන්ගේ අනික් හතුරාට කරන්ඩ පුළුහන්නන් බරපතලම දෙයක් කරන්ඩ තියෙන අන්තිමදේ තමයි ඔහු ජීවිතයෙන් තොර කරන එක. මරලදානෙක ඊට වඩා යමක් කරඩ බෑකිසිීම හතුරෙකුට. ඒවනට මගේ මේයි ශරීරේම මගේ මේ කයම මගේ මේ ආත්මය මට හතුරුණොත් මං එතනින් නවත්තනවද. මගේ ආත්මයේ මට හතුරු වෙච්ච හම මම නිරේට මරන් යනවා. අර හතුරන්ට පුළ හඳ අපි නිරේට තල්ලු කරන්න ඒක කවදාවත් කරන්න බෑ. ඒ හතුරන්ට අපි තිරිස ලෝකෙටවත් පේතලෝකෙටවත් තල්ලු කරන්න බෑ. නමුත් පවු්කරගත්ත මම නිරේ දොර ඇරගන්නවා. පෙරේත ලෝක තිරිසලෝක දොර ඇරගන්න ම විසින්මයි. ආන් ඒ හින්දා මේ ආත්ම පවට හැරුණුත් හරිම භයානකයි. ආන් ඒ නිසා තමන්ගේ ආත්ම හැමවෙලාම සුරක්ෂිත කරට. අත්තානංගේ පියන් ජඥඥා රක්කෙයියා නං සුරක්කිතන්. තමන් ගොඩක් ප්‍රියයි නං තමන්ගේ ආත්මයට ඒක හැමවෙලාම සුරක්ෂිත කරන්න වග බලාගන්නට. ආං ඒක සුරක්ෂිත කරනවා කියල කියන්නේ මේ දස අකුසල ධර්මයන්ගෙන් වැලකිලා දස කුසල්ම රැස් කර ගන්නවා කියන එකයි. මේ කයේ තියෙන නිස්සාරභාවය දෙතිස් කුණ ප ගොට්ටාසයන්ගින් පිරිච්ච මෙහි ගතයුත්තක් ඇත්තම නෑ කියල පැහැදිලි කරලා දෙනවා. මේ ශරීරයේ හැම පැත්තෙන්ම අපිරිසිදු දේවල් වලින්ම පිරිලතියනවා. විදර්ශනාත්මකව කල්පනා කරල බැලුවත් මේකයි හිමං කැමැත්ත දක්වන කිසිම දෙයක් නැති බවම පැහැදිලි කරනවා. අපි අපේ කෙස් වලටත් පුදුම කැමැත්තක් තියෙන්න්නේ. ඒ වුණට වතුරකෝප්ප එක හරි ආහාර පිංගානි හරි කෙස් ගහක් තියෙනවා දැක්කොත්. ඒ කෙස් මයි අපිට ඇතිවෙන්නේ පුදුම පිළිකුලක්. අපි අපේ නියපතු වලට තියන්නේ හරි කැමැත්තක්.ඒ නිසාපි තෙල්ගානවඒ නිසාපි වවනවා එ නිසාපි පාට කරනවා නමුත් කෑම පිගාන්නේ බත්තක ඉදිච්චතන නියපොත්තක් පංගානට බෙදිල තිබුණනොත් අපි ඒ කෑමේ එකකානු බහ කරන්න පුදම අප්‍රසන්න බව. අප බවක් දක්ව නමුත් මංගේ කෑමානකොට කෑම කටඩනකොට පවිච්චි කලෙත් මේනීය පොත්තම තමයි නමුත් අවත්ත දිහකට දැක්කමඒ පිළිබඳු ඇතිවන්නේේ මට හරි අප්‍රසන්න බවක්. කෑමකකාන්නකොට දක් ගැ විල්ලා පිංගානට වැටුණොත් මට ඒ පිළිබඳවත් ඇතිී නාපහු ආපහෝ අප්‍රසන්න බවක්. බොහම ලස්සනයි පාටයි ප්‍රිය මනාපයි කිය කියපු මේ හමෙන් කෑල්ලක් අවරුහරි ගලවල්ලා පිට දුන්නොත් අපඒකට කවදාවත් ප්‍රිය කරන්නේ ප්‍රිය කරන්නේ නෑ. බහිරවස්තූන්ටත් එහෙමයි. අභ්‍යන්තර වස්තූන්ටත් එහෙමයි. මේක ඇතුළෙත් සම්පූර්ණ අපද්‍රව්‍යවලින්ම පිරිලා. ඒනිසා බුදුරජාණන් වහස සඳහන් කළා කුණපයක්ම බවට පත්තිච්ච මේ කය අ්‍යන්තරීතියන අපපද්‍රව්‍ය ලීර් දදාණ්, දොරටු නමයක් හැමවෙලාම වෘර්ත කරලා තියලතිනවා කියලා. ඉව කවදාවත් වහන්ඩ පුළුවහන්ද. ඒ දොරට එකක්වත් කවදාවත් වහන්ඩ වහන්ඩ බෑ. ැමවෙලාම ඇරලතියෙන්නේ හැමවෙලා වවුවගගේෙන් එලියට යන්ට මොනොමනවා හරි ලෑස්ති වෙන නිසා. හැබයි ඒකටත් අපි ප්‍රියමනාප කවරුවත් දකිනවට කැමති කැමතිනෑ ඒ තරම්මා ප්‍රසන්නයි. එතකොට එවන් කයක් අරගනයි අපි මේ ප්‍රසන්නයි කියෙන හැඟීමෙන් සුන්දරයි කියෙන හැඟීමෙන් මේවාගේ අකුසල ධර්මයන්ට යොමුවෙන්නේ. අං ඉනිසා මේ කය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකරගෙන ජීවත්තයෙන්ට කියලා. සඳහන් කරනවා දෙතිස්කුණපයෙන් පිරුුණ මේ කය සොහනකට ගෙනගොස් දැමූ කල කපුටු හිවල් කබරාආදී සතුන්ට ආහාරයක්ම වෙනවා. පොලෝට ඇයට කරලා දවසට පනුවාදී සත්වයන්ට ආහාරයක් බවට පත්වෙලා යනවා. අගේ නිසා මේ කාරණා දැන නොපමාව කුසල ධර්මයන් හි යෙදෙන්න්න කියලා බදරට මෙදිී විරාජයගෙන් අවවාද ලැබෙනවා. ඊළඟට බදර සඳහන් කරනවා. සාදු භාසතයන් යක් හෝ අපපං මචචාන ජීවිතන්. කසිරංච පරිත්තංච තංච දුක්කේන සංගිතන්. සාහන් ඒකා පබ්බජිස්සාමී හිත්වා කාසිං සුරුන්දන. මේ කරුණු ටික අවාද ටික ඇහවට පස්ස. බද්‍ර සඳහකරන අධිවිරාජයනනි ඔබකි වෙතාමත්ම යහපත් දෙයක්මයි. මනුස්ස ජීවිතය ස්ල්ප කාලයක්ම පවතින එකක් මිනිසුන් යවුශ්‍යයේ දීර්ගකාලයක් පවතින එකක් නෙමයි එක ඉතාම ස්වල්පකාලයක් පවතින එකක් ඒ සැපයෙන් යුක්තනම් ඒ සුළු කාලයක් පවතිනවට පැවතුනාට කමක් නෑ. මිනිස්සුන් යවශ්‍යතයන්නේ බොහොම කෙටිකාලයයි ඒ කෙටිකාලයක් තිබුනත් කමක් නෑ ඒ ජීවිතය සැපයෙන් පිරිච්ච එකක් න. පවතින්නේත් කෙටිකාලයක් නමුත් ඒක පිරිලතියෙන්නේ දුකෙෙන් මයි. සැප පිරිච්ච බවක් ඇත්ත නෑ. ඊළඟට සඳහන් කරනවා බොහෝකාලයක් පැවැත්තේ නම් මද දුකක් වුවද කමක් නෑ. මිනිසුන්ගේ ආවුෂ හංඟක් දිගයි නං ඒ ඒ කාලය තුළ පොඩිපොඩි දුක්කාවත්කමක් නෑ ආවිෂ හුගක් දිගයි නං පොඩිපොඩි දුක්කාවත්කමක් නෑ. ආවුෂ කෙටිවුනාටකමක් නෑ සැපේම්ම පිරෙනවන. නමුත් ඒ දෙකම නෑ මනුෂ්‍ය ජීවිතය සැපේෙන් ද යුක්තයි. සැපයෙන්ද තොරයි දුකෙෙන්ම යුක්තයි, ආවිශයත් බොහොම බොහොම කටි. ආවිශයත් කෙටි සැපෙෙන් තොරයි දුකෙෙන්ම යුක්තයි. ආගේ නිසා සඳහන් කරනවා. එසේ වූ එය පවත්තින්නේද සුළු කාලයයි. එබැවින් මෙම සුරන්ධන නම් වූ රාජධහනෙන් රාජධහනත් කසීරටත් අතහැරලදාලා මං පැවිදිවෙනවා කියලා පොරුන්දුවක් දෙන අරදිව්‍ය රාජයට. දැංගෙකොට බද්‍රමය සඳහන් කරන්නේ. මිනිස්සුන්ගේ ආවුෂ්‍යත් බොහොම කෙට ඒ කෙටි ජීවිතය තුළ දුකත් බොහොම වැඩි. ආවුෂය කෙටි වුනාට කමක් නෑ. ඒ කෙටි කාලය තුළ හරි හුඟගක් සැප තියෙනව නම්. ආවුෂ හුඟක් දිගනං තැන්තැන්ගොල පොඩිපොඩි දුක්කඹුනාට කමක් නෑ. නමුත් මලුස්ස ජීවිතය ස්වභාවය තමයි. ආවුෂයත් කෙට දුකත් බොහොම ඉහලයි කියන එක.ආන්ගේ නිසා. මේ සුරන්දන පුරෝරයත් කසී රටත් අ තැහැල දාලා මම ඇන්ඩයනවා. හැබැයි දැම් මේ කල්පනා කරන්නේ මිනිසුන්ගේ ආවිශෂ කොච්චරක් තියන කාලෙද බද්‍ර මෙහෙම කියන්නේ දහදාහක් තියෙන කාලේ. එතකොට අදාපිමොනව කියට වෙේද. එදා ආවිෂ දහදා අද සාමාලන්‍යයෙන් හැත්ත පහත් අසුවක්වාගේ කාලය. අපිට කොහොම හිතන්ඩ වෙේද කියන කාරණාවත් අපිට හිතාගන්න බෑ. ආගේ නිසා මේ මේ කරුණු අවබෝධ කරලා. අපි හැමෝගටම කියා පුතුම් පණ විඩයක් මෙතන තියන්නේ. ඔය ජීවිතය ඊට වඩා කොයි තරන්නම් කෙටීද එහෙනම් අපි තව මේ විදිහිට කුසල් කරන්න ප්‍රමාද වෙමින් බලාගෙනන්න එක කොයි තරන් අනාරක්ෂිත ද. ඒ මොන තරන් අනතුරකද අපි ජීවිතය තියෙන කොතනද එක කොයිවාගේ අනතුරට මූන පාලද හැම වෙලාමිද තියන්නෙ කියන කාරණනවසහි පත් කරගෙන කල්පනා කරගෙන අවබෝධ කරගෙන මේ ලබිච්ච ශ්‍රේෂ්ඨ ජීවිතය තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ධරුමයෙන්ම පෝෂණය කරලා. කුසලයෙන්ම පෝෂණය කරලා. හැම කෙනෙක්ම මේ ලෝක කෙටි ආවුෂයකින් මෙරලෑනය ආංගේ මැරණ දවසට සතුටු වෙ ව මැරෙන්ඩ පුළුහං ජීවිතයක් පෝෂණය කරට ඕන. දිවියරාජාගේ අවවාද ලබාගත්ත බද්‍රාදේවිය රාජ්‍ය ඇමතිවරුන්ට බාරදීල බොහොම විවේකී වූයනකට ගිහිෙල්ල රුසි ප්‍රෝජ්්‍යාවෙන් පැවිදි වෙලා. දේර්ග කාලයක් ආවුෂ්‍ය ගෙවෙනකං හොඳට කුසල දහම් සමාධන් වෙලා මරණලින් පස ගිහිල්ල සක් දීදුගවමි පදෙනවා. එදා බදරට ඇවිල්ල අවවාධනු ශසන කරපු එදිවිරාජයා අපි බෝසතාාණන් වහන්සේ මයි. එදා බද්‍ර හැටියට කටයුතු කරටේදනේ යසෝදරාදේවින් වහන්සේ මයි. එමන්ගේ ්‍රේෂ් චරිත දෙක අපි ජීවිතවලට සමීපවම කතා කරලා අපූරුවාවාදය අපපිට දීලතිීම. ආං එයින් ජීවිතයේ පෝෂණය කරගෙන මෙලව සුවපත් කරගෙන පරුවෝ සුගති ගාමි කරගන්ඩ, ඔබ සියු දෙනාටම තුනුරුවන්ගේ ආශුරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්්‍ය වාසනාව උදාාවේවා කියෙන අශයවාද කරනවා.